දෑි ලංකා දීප පත්තරේ ප්‍රධාන ශේෂපාටට යන්නේ ඊයේ රත්නපොර අධිකරුණ සංකීර්ණය අසල සිෙදුව වුණු සිදුවීමක් ඒතුළෙන් ඉලක්ක ගත්ත කෙනාට අමතර පාරයේ ගියා අයටත් සෙදුව වුණු හිංසනයක් පෙළි බඳු අද පත්තර වාර්තා කරනවා මේකට ගේේතුවත් එක්කම දාළතයෙනවා උසාබිය ලඟ ඇසිත් ප්‍රහාරයක් හතර දෙන ක්‍රෝහලේ පාරේගිය තරුණියෝ දෙදෙනෙකු තේ අතර අජිත් ලාර්ශාන්ත උදය ඇතුළ පිරිසක්ලියයක්. අඩුවකට පෙනීසිටීමට රත්නපුර අධිකරණයට පැමිනිිමින් සිටි කැබ්රත්ත රේදුරකට අධිකරණ සංකේනය ඉදිරිපිට පධික මාරු ආසලද. ඒ උදෑසන ඇසිත් ප්‍රහාරයක් එල්ලවීම රේදුරාධ මාර්ගය ගමන්ගත් තවත් ඉදිනකුද පිලිස්සුම් තුවාල සහිතව රත්නපුර ශික්ෂණ රොවාල්ට ඇතුළත් කර ඇැයි රත්නපුර මූලස්ථාන පොලිසිය කේනෝ. මෙසේ ඇසිල් ප්‍රහාරය එල්ලවී ඇත්තෙඒ පස්කිය වසර අපේල් විසතුන් වනිදා. රත්නපුර නවනගරයේදී සිදුව මාරක රියනතුරක. ප්‍රධාන සැක්කාර රියදුරාට බව හඳනාගෙන ඇැයි පොලිසිය කේන. වසරකට පමණ පිරිසදූ එම මාරක රයාානතුරෙන් මියගිය තරුණයාගේ දරු දෙදනාද. ඕගේ බිරියද සිද්ධියෙන් පසු දැඩිලේ ස මානසික ආතතියකට පත්ව සිටන බවට තොරතුරු ලැබිය ඇැයි පොලිසිය කේනු. තම මුන්නපුරන් දෙදනාගේ සහ ලේලිය ගෙනයන දුක්ඛිත ජීවිතය සම්බන්ධයෙන්. ඇසිත් ප්‍රහාාරය එල්ල කළ බව කියන පුද්ගලයා දැඩි කකිරීම පසු. ඇති බවට දැනගන්නට ලැබුණු බව පොිස්තිිලධාරිය කියන. ඇසිත් ප්‍රහාරයෙන් තුවාල් ලැබුවන් අතර රත්නපුර කාර්මික විද්‍යාලයේ පාඨමාලාවක් කධරණ සිසුවියන් දෙදිනෙකු දෙෙක්න බව පොලිසිය කියන. ඇසිත් ප්‍රහාාරය එල්ල කළ බව කියන හැට හත් ඇවැරදි පුද්ගලයෙකු. අධිකරණ සංකයන්නේ මුරපොලේ නිලධාරින් විසින් අත්තඩන් ගොටරක්. ඔවු ලිය වසර අපේල් විස්තුම් එනිෙදා සිදුව මාර්ක රියන්තුරින් මියගිය තරුණයාගේ ප්‍රියා බවට මූලික පරීක්ෂණවලින් අනාවරණය වී තිබෙන්. පුතා අනතුරකට ලක්වෙලා යටවෙලා මැරුණට කලකිරීමට වේදනාවට පත්ත ලැහිටපු ප්‍රියා ඇසිල් ප්‍රහාරයක් එල්ල කෙනෝ. තමන්ගේ මුුණු පුරන් දෙදෙන සා ලේලිය දුකින් ඉන්නවා කියලා. හිත අ එහෙම එල්ලකරීමක් කල්ලතිේෙනු. අවසානයේ රේදුරාට පමණක්නවේ මහමග ගමන්ගත්ත තාත්කීපදනෙක්ට ඇසිල්පහරය එල්ලවීම කතාවක් මේ පත්තරේ වාර්තා කල්තේ.